මාධ්‍යවේදී හිතවතුනි, මම ගල්ලව සිරිධම්ම හිමි, කැඳුම්කරු අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය. අපි දන්නවා මේ අවුරුද්ද මුල පටන් ගත්තට පස්සේ මේ රටේ ඉන්න ජනතාවට කාලබීලා ජීවත් වෙන්න බැරි වෙන වටපිටාවක්, ඒ වගේම රටේ ඉන්න දුවආදරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු ලබා ගන්න බැරි වෙන වටපිටාවක්, ඒ වගේම ළමයින්ට මන්දපෝෂණය හැදලා මැරෙන්න වෙන තත්ත්වයක්, ඒ වගේම ආදරණීය අම්මලා තාත්තලාට බෙහෙත් ටික නැතුව රෝහල් වලට ගිහිල්ලා මැරෙන්න වෙන තත්ත්වයක්, ජීවත් වෙන්න බැරි වටපිටාවක් හැදෙන තත්ත්වයක් තමයි අපි දැක්කේ පසුගිය කාලය තුළදී. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂලා ඒ පාලනය කරපු පාලන කාලය තුළදී තමයි මෙන්න මේ තත්ත්වයට මේ රටේ ඉන්න ජනතාවට, සමස්ත ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එතකොට මෙන්න මේවට උත්තර රටේ ඉන්න ජනතාව ගෝඨාභය රාජපක්ෂලගෙන් ඉල්ලුවා. එතකොට නමුත් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂලට ඒවට උත්තර දී ගන්න බැරි වෙන තත්ත්වයක් තමයි අපි දැක්කේ. එතකොට මෙන්න මේවට උත්තර දෙන්න බැරි වුණාට පස්සේ රටේ ඉන්න සමස්ත ජනතාවම රටේ ඉන්න මිනිස්සුන්ට සහන දෙන්න කියලා, ඒ වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් දෙන්න කියලා අරගල කරා. එතකොට ඒ අරගලයට අපිත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට, ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට දැවැන්ත මෙහෙවරක් කරා. ඒ රටේ ඉන්න ජනතාවත් එක්ක අපි අරගල කරා. එතකොට ඒවට පිළිතුරු විදියට ඒ ගෝඨාභය රාජපක්ෂලා ආරක්ෂා කරන්න, ඒ වගේම රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කරන්න නැවත බලයට ආපු, ඒ වගේම ජනතාවගේ ජනමතයක් නැතුව කුමන්ත්‍රණ කළ බලයට ආපු රනිල් වික්‍රමසිංහලා ඒ ගෝඨාභය රාජපක්ෂලට, මහින්ද රාජපක්ෂලට දොළපිදේනි දුන්න පිදී අපි පහුගිය කාලෙත් දැක්කා. එතකොට ඒකට උත්තරයක් විදියට තමයි මම දවස් 108ක් ඒ අත්අඩංගුවට අරගෙන තියාගෙන හිටියා. ඒ වගේම වසන් සහෝදරය තාමත් අත්අඩංගුවේ පසු වෙන, ඒ වගේම හසන් ජීවන්ත සහෝදරයව දින 58ක් අත්අඩංගුවේ තියාගත්තා. එතකොට මුලින්ම අපි ස්තුතිවන්ත කරනවා, අපිව එළියට ගන්න පුළුවන් වුණේ, ඒ වගේම නිදහස් කරගන්න පුළුවන් වුණේ මේ රනිල් වික්‍රමසිංහල හිතලා අපිව එළියට දැම්මේ නැහැ. අපි දන්නවා රටේ ඉන්න නීතිඥ මහත්වරු, ඒ වගේම රටේ ඉන්න සාමාන්‍ය ජනතාව, සිවිල් ජනතාව, ඒ වගේම වෘත්තීය සමිති නායකයින්, ඒ වගේම බහුජන සංවිධානවල නායකයින්, සාමාන්‍ය මිනිස්සු පුළුවන් විදියට කරපු අරගලයේ, ඒ වගේ මතවාදීව ගොඩනගපු මතවාදයත් එක්ක තමයි අපිට මේ විදියට නිදහස් වෙන්න පුළුවන් වුණේ. ඒ නිසා අපි මූලිකව ස්තුතිවන්ත කරනවා, ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතනින් ඔප්පු කරා රටේ ඉන්න ජනතාව හිටියේ අරගලයත් එක්ක කියලා එතනින් ඔප්පු කරා. ඒ වගේම රටේ ඉන්න ජනතාව හිටියේ අපිත් එක්ක කියලා මෙතනදී ඔප්පු කරා. රනිල් වික්‍රමසිංහත් එක්ක රටේ ඉන්න ජනතාව නෑ කියන එක ඔප්පු කරා. එතකොට රටේ ඉන්න මිනිස්සු, ඒ වගේම අපි අරගල කරේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට සහන දෙන්න කියලා. ඒතරු තෙල් නැතුව තෙල් පෝලිං වල ඉදදී තමයි අපි අරගල කරේ, ගෑස් නැතුව ගෑස් පෝලිං වල ඉදදී තමයි අපි අරගල කරේ, රෝහල් වල බෙහෙත් ටික නැතුව තමයි තියෙද්දි තමයි අපි අරගල කරේ. අපි කියනවා දැන් රනිල් වික්‍රමසිංහ බලයට පත් උනේ මේවට උත්තර දෙනවා කියලා. ඒතර මේවට විසඳුම් ලබා දෙනවා කියලා තමයි පම්පෝරි ගහලා, ඒ වගේම කුමන්ත්‍රණ කරලා බලයට ඇවිල්ලා තියෙන්නේ. අපි අහනවා රටේ ඉන්න මිනිස්සුන්ගෙන්, අපි අහනවා දැන් බලන්න දැන් අපිට විසඳුම් ලැබිලා තියෙනවද? ඔව්, අපිට පේනවා දැන් එළියට බැස්සට පස්සේ පාර ගෑස් පෝලින් නැහැ, තෙල් පෝලින් නැහැ, ඊට පස්සේ ඒ අර්බුදය අපිට පේන්න නැහැ වගේ තමයි තියෙන්නේ. නමුත් අපි දන්නවා ගෑස් පෝලින් නැත්තේ ගෑස් ටික මිනිස්සුන්ට ගන්න බැරි වෙන තත්ත්වෙට ගෑස් ටික ගණන් ගිහිල්ලා තියෙන හින්දා තමයි ගෑස් පෝලින් නැත්තේ දැන්. ඒ වගේම තෙල් පෝලින් නැත්තේ ගන්න පඩියෙන් තෙල් ලීටර් දෙකක් ගහගන්න බැරි වෙන විදිහට තෙල් ටික ගණන් ගිහිල්ලා තියෙන හින්දා තමයි තෙල් පෝලින් දැන් නැත්තේ. කෝටා ක්‍රම හදලා එක එක විදිහට මේ අර්බුදයේ රෙද්දකින් වහලා ගෙනියන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා තමයි දැන් තෙල් පෝලින් ටික නැත්තේ, ගෑස් පෝලින් ටික නැත්තේ. ඒ වගේම අපි කියනවා දැන් අපිට ඒ ඉන්න දරුවෙට පිටි එකක් බොන්න දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? පිටි එකක් දකින්නවත් තියෙනවද? එහෙමවත් තත්ත්වයක් නැහැ. ඒ වගේම දැන් එනවා ඊළඟට පාසල් වාරය එනවා. පාසල් වාරය ආරම්භ කරද්දී දරුවෙට බෑග් එකක් අරන් දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. රුපියල් 4000ක් 5000ක් වෙන බෑග් එකක්, ඒ වගේම පාසලට යවන්න දරුවගේ සපත්තු කුට්ටම රුපියල් 3000ට වැඩි වෙලා තියෙනවා. පොට්ටික රුපියල් 30-40000කට ගණන් ගිහිල්ලා තියෙනවා. ඒතකොට මෙන්න මේ විදිහට අර්බුදේ දැවැන්ත විදිහට ඇවිල්ලා තියෙන. දැන් අපි දකිනවා පාසල් වල ළමයි උදේ පාන්දර අර ගිහිල්ලා සමිතියවත් හිටගෙන ඉන්න බෑ. ළමයි දුර්වල තත්ත්වෙටපත් වෙලා තියෙනවා. කන්න බොන්නවත් නැතුව, සාමාන්‍ය පෝෂණීය ආහාර වේලක්වත් නැතුව මන්ද පෝෂණයට පත් වෙන තත්ත්වෙට දැන් සමාජයෙන් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අර්බුදයට විසඳුම් ලැබිලා නැහැ. මේ අර්බුදයට විසඳුම් ලැබිලා නැති නිසා අපි කියනවා රටේ ඉන්න ජනතාවට තාම අරගලේ ඉවර නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහලටත් අපි කියනවා කොච්චර හිර කරන්න හැදුවත්, කොච්චර නවත්තන්න හැදුවත් මේ රටේ ඉන්න ජනතාවට විසඳුම් ලබා දෙන්නේ නැත්නම් ඒ අරගලේ නවතින්නෙත් නැහැ. ඒ කටවල් වහන්න බෑ. එහෙම වහන්න බෑ. ඒ නිසා අරගලේ ඉදිරියටත් තියෙනවා කියන මතක් කිරීම කරනවා. ඒ වගේම අපිට කියන්න තියෙනවා රනිල් වික්‍රමසිංහට දැන් අපිව දවස් 108ක් මාව
හිරගත කල තිබ තොර දවස එකසිය අටක් හිරගත කල තිබේ තස්තවාදය පනත යටතේ. එතොර තස්තවාදය පනත යටතේ හිරගත කරලා නිදහස් කරපු ගමන් උන්නයි එක පාට අරගෙනාව කඩුවෙල උසාවිය වෙනම නඩුවත් තියෙනවා. තොර කඩුවෙල උසාවිය වෙනම නඩුවත් තියෙනව කියලා තමයි කඩුවෙල උසාවිය පෙරට් එකක් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියෙනවා කියලා තමයි අපිව එළියට ගිනියන හැමතැනදීම එවැගේම එහෙට මෙහෙට ගිනියන හැමතැනදීම අර රෙදි වලින් ඔතලා වහගෙන ඒ පීඩාකාරීව අපිව අරගෙන ගියේ හඳුනා ගැනීම පෙරට්ටුවක් තියෙනවා කියලා. අවසානයේදී හඳුනා ගැනීම පෙරට්ටුවට දැම්මට පස්සේ ඒකෙත් හඳුනා ගන්න බෑ. එතන හිටියද කියලාවත් හඳුනා ගන්න එකක් නෑ. ඒතකොට ඒ විදිහට පීඩාකාරී තත්ත්වයට තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ. එවැගේම මේ තත්ත්වවාදී පනත යටතේ අත්අඩංගුවට අරගෙන අපිට ඉන්න උනේ අර අඩි 3යි 6 වගේ කූඩුවල. ඒ වගේම ඒවල සමහර මේවල AC නෑ, ෆෑන් නෑ. ඊට පස්සේ දාඩිය දාගෙන මදුරුව කාගෙන ලෙඩ හැදීගෙන තමයි අපිට ඉන්නව සිද්ධ වුනේ. ඒතකොට මේ හැම එකක්ම කරේ රනිල් වික්‍රමසිංහලගේ මැදිහත් වීමත් එක්ක. ඒතකොට ඒවා අපි දන්නවා. දැන් අපි විමර්ශන කරද්දී බහුතරයක් නිලධාරීන් අපිත් එක්ක සුහදව ඒ ගනුදෙනු කරා. නමුත් අපි දැක්කා තිරාණල්ලස්ලට ඕන විදියට, ඒ වගේම රනිල් වික්‍රමසිංහලට ඕන විදියට, දේශබන්දුල තෙන්නකෝන්ලට ඕන විදියට දඟලපු නිලධාරීන්ුත් එතන හිටියා. අපි දැක්කා ASP රත්නායක වගේ මහත්තුරු දැන් අදත් උසාවියට ආවා මේ වසන්ත සහෝදරයව හිර කරන්න කතා කරන්න. ඒතකොට ඒ වගේ නිලධාරීන් කතා කරේ තිරාණල්ලස්ලගේ කතාව. ඒ වගේ රනිල් වික්‍රමසිංහලගේ මැදිහත් වීම තමයි ඒ සිද්ධ කරේ. ඒතකොට ඒට අමතරව අනිත් සියලු දෙනාම සියලු නිලධාරීන් සාමාන්‍ය ජනතාව විදිහට අපිට සහයෝගය දැක්වුවා. මොකද මේ මිනිස්සුත් ආයි ගෙදරට ගියාම අපි දන්නවා මේ මිනිස්සුන්ගේ දරුවට පිටි එකක් කරන් දෙන්න බැරි තත්ත්වයක තමයි දැන් රට තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා රාජ්‍ය සේවකයින්ට දැන් ජීවත් වෙන්න බැරි වටපිටාවක් හැදෙනු ඉස්සරහට. රාජ්‍ය සේවකයින්ගේ පඩිය වැටුප ඒ වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වැටුප රාජ්‍ය සේවකයෝ අපි දැක්කට ලොකුවට ජීවත් වෙනවා. ඒ රාජ්‍ය සේවකයෝත් නැවත ඉන්නේ ණය ගහල් ණය අරගෙන ලෝන් ගහලා මේ විදිහ තමයි ජීවත් වෙන්නේ. එතකොට ඉතුරු වෙන පඩියෙන් ඉතුරු වෙන සොච්චමෙන් ජීවත් වෙන්න බැරුව වෙන රැකියාවක් කරන්න බැරුව ඒ මිනිස්සුත් අසරණ වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ මිනිස්සු දන්නවා අර්බුදේ මොකද්ද කියලා. ඒ වගේම මේ මිනිස්සු දන්නවා මෙතන හරි වැරද්ද මොකද්ද කියලා. ඒ නිසා ඒ මිනිස්සුත් ඒ නිලධාරීන් පොලිස් නිලධාරීන් ඒ වගේම TID එකේ නිලධාරීන් බහුතරයක් දෙනා අපිත් එක්ක එකව හිටියා. ඒ වගේම සමහර උදව් උපකාර කර අපිට කියන්න බැරි වෙන තත්ත්වේ. එතකොට එන්නේ ඒ විදිහට තමයි රනිල් වික්‍රමසිංහල කටයුතු කරේ. ඒ වගේම වසන්ත මුදලගේ සහෝදරයවත් අත්අඩංගුවට ගත්තට පස්සේ අපි දන්නවා දැන් මේට කලින් වකවානුවල මේ විදිහට අරගල කරාට පස්සේ 88-89 මේ විදිහටම රටේ ඉන්න ජනතාව කරේ සාමකාමී අරගලයක්, රටේ ඉන්න ජනතාව කරේ ඉල්ලීම් ඉල්ලල කරපු අරගලයක්. එතකොට ඒවා එක එක පැති විදිහට දාලා එක එක තැන්වලට ලඝු කරලා දැන් අපිව තස්තවාදීන් විදිහට ලේබල් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට ඒ කාලේ තාක්ෂණයේ නැතුව මොන විදිහටද කරේ කියලා අපිට දැන් හොඳට පැහැදිලි වෙනවා මොනව කරන්නේ නැද්ද කියලා. ඒ කාලෙත් රනිල් වික්‍රමසිංහල තමයි හිටියේ. එතකොට එයාලා තමයි මැදිහත් වෙන්නේ නැද්ද. එතකොට මෙන්න මේවා මේ විදිහට අපිව අත්අඩංගුවට ගත්තට පස්සේ වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගත්ත මුල් වෙලාවෙම වසන්ත මුදලිගේ සහෝදරයව ඇරයි යනවා පොලිසියට අරන් ගිහිල්ලා. එතනදී කියන්නේ 80 එයාලා මතක් කරන්නේ විජේවීරලට උඩදී මතක් කරලා තමයි අපිට කතා කරන්නේ. ඒ වගේම රෝහණ විජේවීරලට, ඒ වගේම විජේ කුමාරතුංගලට මොකද්ද වුනේ කියලා තමයි අපිට එක්ක කතා කරේ. ඊට පස්සේ වසන්ත මුදලේ සහෝදරයා මටත් ඒකද කරන්න කියලා ඇහුවට පස්සේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක කරන්න බෑ කියලා තමයි කිව්වේ. කරන්න නෑ නෙවෙයි, දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක කරන්න බෑ කියන එක තමයි කිව්වේ. ඒතොර රටේ ඉන්න මිනිස්සු අපි වෙනුවෙන් කතා කරපු නිසා තමයි අපේ ජීවිත බේරුණේ ඇත්තටම. ඒ වගේම අපි දන්නවා දැන් 88-89 කරපු දෙයම ආයෙ නැවත කරන්න බැරි කමක් තිබ්බේ නැහැ. එතකොට මේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි එහෙම කරේ නැත්තේ. ඒ වගේම ආයි 88-89 බටලන්දේ වදකාගාර කරේ කවුද කියලා අපි දන්නවා. එතකොට බටලන්දේ වදකාගාර කරද්දී බීම බිබී බලන් හිටියේ රනිල් වික්‍රමසිංහලම තමයි දැන් ආයි බලයට පත් වෙලා ඉන්නේ. එතකොට එයාලට ලොකු දේවල් නෙවෙයි මේවා. එතකොට මේ මිනිස්සු පීඩාවට පත් කරන දේවලු ලොකු දේවල් නෙවෙයි එයාලට. එතකොට මේ විදිහට තමයි සම්පූර්ණ මැදිහත් වීම තියෙන්නේ. එතකොට ඊට පස්සේ වසන්ත මුදලිගේ සහෝදරයා අරයි යනවා අර පොලිස් නිල නිවාස වලට. එතකොට පොලිස් නිල නිවාස, ඒ වගේ මල්වාන වගේ තැන් වලට එක එක තැන් වලට බලන්න එක්කයි යනවා. එතකොට පොලිස් නිල නිවාසයකට සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත්ත කෙනෙක් මේ ගිනිහිල්ල තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම නවගමු දේවාලේ පිටිපස්සේ අත්අඩංගුවට ගත්ත කෙනෙක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක TID බිල්ඩින්ග් එකක් නෙමෙයි පොලිසියක් නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ තැන් වල තියාගෙන එක එක විදියට අවසන් ආහාර වේල කියලා කෑම දීලා. එතකොට මෙන්න මේ විදියට තමයි බය කරලා මේ විදියට තමයි කටයුතු කරේ. එතකොට මේ විදිහට තමයි ආණ්ඩුවේ මැදිහත් වීම තිබ්බේ. ආණ්ඩුවේ මැදිහත් වීමත් එක්ක කටයුතු කරේ. එතකොට මේ විදිහට අපි කාලයක්
ඒ අත්තරංගුවේ පසු වුණා. ඒ වගේම දැනටත් අත්තරංගුවේ පසු වෙන වසන්ත මුදලිගේ සහෝදරය. ඒතකොට අද දිනේදීත් මේ උසාවියට ඉදිරිපත් කරාට පස්සේ තවත් මාසිකට වැඩි කාලයක් අත්තරංගුවේ පසු කරන්න තමයි කටයුතු කරේ, කතා කරේ අද. ඒතකොට අපි දන්නවා දැන් අපි වෙන් කරගන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් දින 89කට පස්සේ අපිව රිමන් කරන්නේ, ගිහිල්ලා බන්ධනාගාරගත කරන්නේ. ඊට පස්සේ බන්ධනාගාරගත කළා වසන්ත මුද්‍රිගේ සහෝදරය තාමත් ඉන්නේ, තස්තවාදයේ පනත යටතේ තමයි තාමත් කටයුතු කරන්නේ. ඒකට සාමාන්‍ය උසාවියකින් ඒකට සාමාන්‍ය උසාවියකින් විසඳුම් දෙන්න බෑ. සාමාන්‍ය උසාවියකින් අපදීලා නිදහස් කරන්න බෑ. මොකද ඒකට නීතිපතිගේ කැමැත්ත ඕනේ. නීතිපතිගේ කරුණු අනුව තමයි, නීතිපතිගේ කැමැත්ත අනුව තමයි වසන්ත සහෝදරයට අප දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට නීතිපතිග කැමැත්ත කියන්නේ නීතිපති කියන්නේ ආයි නැවත ආණ්ඩුවේ නීතිපතිවරයා, නීතිඥ. එතකොට ආණ්ඩුවේ කැමැත්ත තියෙන්නේ දැනට වසන්ත මුදලිගේ සහෝදරය තාම ඇතුළේ තියන්න ඕනේ කියලා. ඒතකොට එන්නේ කාරණා ඔක්කොමත් එක්ක ආයි නැවත මාසිකට වැඩි කාලයක් වසන්ත මුදලිගේ සහෝදරය ඇතුළට දාලා තියෙනවා, අත්තරංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම අපි මතක් කරනවා දැන් අපිට ගහලා තිබ්බේ තස්තවාදී පනත. එතකොට තස්තවාදී පනත කියන්නේ අපි දැන් අත්තරංගුවේ හිටපු ඉඳ අපි දන්නවා. එතකොට ඒකෙන් කිසිම පැත්තකින් බේරෙන්න බෑ. මේ පනත ඇතුළට දැම්මට පස්සේ රනිල් වික්‍රමසිංහ තමයි ජනාධිපතිවරයා තමයි ඒක අත්සන් කරන්නේ. ඒතකොට ජනාධිපතිවරයාට ඕනම විදියකට ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනම කෙනෙක්ව රඳවගෙන තියාගන්න පුළුවන් බලයක් තියෙනවා මේ තස්තවාදී වැළැක්වීමේ පනතට. එතකොට ඒ තස්තවාදී වැළැක්වීමේ පනත කියන්නේ අමානුෂීය පනතක්. ඒ වගේම තස්තවාදී වැළැක්වීමේ පනත කියන්නේ රටේ ඉන්න ජනතාවගෙන් පළිගන්න පුළුවන්, දේශපාලන සිරකරුවන්ගෙන් පළිගන්න පුළුවන් පනතක්. ඒ නිසා අපි කියනවා තස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අපිත් එක්ක හිටපු සහෝදරවරු ඉන්නවා තස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එතකොට ඒ සහෝදරවරුන්ට ඇතුලේ තියාගෙන ඉන්නවා. එතකොට ඒ සහෝදරවරු ඉන්න මෙන්න මේ කාලේ තමයි ඉන්නේ කියලා එකක් නැහැ. එතකොට මෙන්න මේ කාලයට තමයි දාලා තියෙන්නේ කියලා එකක් නැහැ. ඒතර නීතිපති කරුණුකරු ගොනු කරපු එකක් නැහැ. ඒ වගේ මේ කර ඒ මිනිස්සු කරපු වරදකුත් නැහැ. වරදකුත් නැහැ, මුකුත් නැතුව නිකම්ම හිරේ තියාගෙන ඉන්නව අවශ්‍ය ඕනම කාලයක්. ඒතර අවුරුදු 20 30 20 26 හිටපු අය ඉන්නවා. ඒ වගේම අවුරුදු 3 4 හිටපු අය ඉන්නවා. එතකොට අපි දන්නවා දැන් වරද්දක් කරොත් වරද්දක් කරපු අය නම් මෙයාලට ඕන තරම් මේ ලංකාවේ නීති තියෙනවා. එතකොට මේ නීති වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් දෙන්නේ රටේ ඉන්න ජනතාව හරි මොකක් හරි විදියට මොකක් හරි හොඳ මාර්ගයකට ගන්න තමයි දඬුවමක් කියන එක දෙන්නේ. ආයෙනවත් තරහකාරයෝ ඇති කරන්න නෙවෙයි. එතකොට මේ නීතිය හදලා තියෙන්නේ මේ වගේ පනත් නිර්මාණය කරලා තියෙන්නේ නැවතයි හොඳ මිනිස්සෙක් හොඳ මාර්ගයට ගන්න පැත්තට නෙවෙයි. ඒ නිසා අපි කියනවා තස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න ඕනි. ඒ වගේ මේ පනත යටතේ අත්අඩංගුව අරන් අනීතිකව හිරගත කරලා තියෙන සියලු රැඳවියන් නිදහස් කරන්න ඕනි. ඒ වගේම වසන්ත මුදලිගේ සහෝදරයව ඒ අනීතිකව රැඳවගෙන ඉන්නේ තාම ජනාධිපතිගේ කැමැත්ත අනුව. මොකද මේ රටේ අර්බුදයට විසඳුම් තාම මේ රනිල් වික්‍රමසිංහලට දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට අර්බුදයට විසඳුම් දී ගන්න බැරි වුණාට පස්සේ කතා කරන මිනිස්සු හිර කරලා තමයි මේකට විසඳුම් හොයන්න හදන්නේ. ඒතකොට එහෙම විසඳුම් ලැබෙන්නේ නැහැ. එහෙම අර මේ රටේ ඉන්න මිනිස්සුන්ට බෙහෙත් ටික නැති එකේට උත්තරේ හම්බු වෙන්නේ නැහැ. ගෑස් ටික නැති එකට උත්තරේ හම්බු වෙන්නේ නැහැ. ඉදිරියට දැන් හෙට අනිද්දා විදුලි බිල වැඩි කරන්න තියෙන එකට උත්තරේ හම්බු වෙන්නේ නැහැ. ඒතර ගෑස් එක ගන්න බැරි එකේ මෙතන උත්තරේ හම්බු වෙන්නේ නැහැ ඒකේ. ඒතර ඒ නිසා අපි කියනවා පලි ගන්න සූදානම් වෙන්න එපා. ඒතර ඒවා කතා කරන මිනිස්සුන්ගෙන් පලි අරගෙන ඒ වගේම උන් තස්සවාදීන් කියලා ලේබල් ගහන්න උත්සාහ කරන්න එපා. ඒ රටේ ඉන්න ජනතාවට විසඳුම් තමයි රටේ ඉන්න ජනතාව ඉල්ලන්නේ. අපිත් ඉල්ලුවේ සාමකාමීව විසඳුම්. අපි කොවිලෙවත් උද්ඝෝෂණ වලට යද්දී ආයුධ අරන් ගියේ නෑ. අපි අරන් ගියේ අපි කතා කරේ මේ අරන් ගියේ හඬකොළ අරන් ගිහිලා සටන් පාට තමයි අපි කිව්වේ. ඉල්ලීම් තමයි අපි කරේ, කටින් තමයි අපි කතා කරේ. ඒතකොට අපි තස්තවාදීන් විදියට අපි ලේබල් ගහනවා රටේ ඉන්න ජනතාව දන්නවා අපි තස්තවාදීන්ද නැද්ද කියලා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහලට කියනවා මේ විදියට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒතර මේ විදියට විසඳුම් රටේ ඉන්න ජනතාවට දෙන්න බෑ. ඒ නිසා ඉදිරියටත් රටේ ඉන්න ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙන තුර අපේ අරගලය නවතින්නේ නැහැ. ඒතර මොන දේවල් කරලා මර්ධනය කරලා නවත්තන්න හැදුව අපේ අරගලය අපේ හඬ නවත්තන්න බෑ කියන මතක් කිරීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට මතක් කරනවා.